සුරන්. ඉතින් කොහොමද සැපසනීප? ගිය පාර නිවාඩුවට ගොපුලී ඔයයි එක්ක මම ඔයගේ ගමේ ගත කරපු කාලේ හරිම සුන්දරයි. මේ පාර ඉස්කෝලේ නිවාඩුවට ඔයා කොළඹ අපේ ගෙදර නවතින එන්නම ඕන. ඔන්න මම බලාගෙන ඉන්නවා. එන්න තව පරක්කුවේ කියලා. උදේ පාන්දරින් පිටත් වෙච්ච හන්ද කරදරයක් උන්නේ. ඊටද ගෙදරින් ආවේ? අපේ ගේ හොයාගන්න අමාරුකුනේ නෑ නේද? ගමියාලු එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ. යමු. මේ බඩු වගේයක් ගෙනව මේ ගමන් බාගත්තන ලේසි වගේ. මොකට කරදරු රාද මන්ද? අම්මේ මොනවද මේ මෙච්චර දේවල් ගෙනල්ලා තියෙන්නේ? මේවා මේ ගමේ බඩු. ගමේ ඉඳලා එනකොට ගේන්න ඕනේ මේ වගේ දේවල් තමයි. මේ රත්නායක මේවා මේ බාණ්ඩ පොඩක් උදව් කරන්න. ඉසුරු ඇවිත් මේ ටික ගන්න උදව් කරන්න. හැබැයි මේ තියෙන්නේ නම් හාල්. අපෝ අපේ මිනිහට මේ ඔසළු වැඩ. අපි එන උසම මේ පොල්ගෝනිය. හරි. බෑ 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 ඕගොල්ලන්ට ඕවා උස්සන්න බෑ. කමක් නෑ අපිට පුළුවන්. පුතේ පරිස්සමෙන් ඕ. හරි. පොල් නම් ඉතින් මෙහෙත් හරි ගන්න. අපර ආදී ඊත් මං සුපර් මාකට් එකෙන් පොල් ගෙඩි 20ක් ගෙනාවා. ආපෝ ඉතින් පොල් නම් වැඩි වෙන්නේ නැහැ. අපේ ඉතින් හැම වේලකටම පොල් කිරිනේ. යන්න. කරදර කරන්න දෙන්න බෑනේ. මං සතියක් දෙකක් ගිහිල්ලා කෝල් එකක් දෙන්න. හරි හරි. තව කල් තියෙනවානේ. අපි ඒක ඒ වෙලාවට බලනවා. එහෙනම් පුතේ අපි ගිහිල්ලා එන්න. යාළුවත් අල්ලගෙන එහෙම රවුම් ගහන්න එපා. දන්නවනේ ගමේ වගේ නෙමෙයි මෙහෙම.
බුත්සරණයි. ඔය නොයි කියපු හින්ද මට අත්තර කියලා අලු තැඳකුද්දා ගත්ත කාමරේට. කබඩ් එක මේ පැත්තේ තියෙන මගේ ඇඳු. ඔයා ගෙන්ද මනිත් පැත්තේ දාගන්න. ඔය මොකද්ද? මතක නැද්ද? අඳින නේද? ඕක මොකටද මේ ගෙනාවේ? වැඩක් නැහැනේ. ඕන වුණොත් කියලා කියන්න බෑනේ. මේකෙද ගොපලියක්ද? සුරන්? ඇයියා පුදුම වෙලා. කොහෙන්ද වැටුවක? ගොපලුගෙන් ආයමතරකම් කරාද? පොඩි හැමදිරණන් කිව්වේ හොරකම් කරන එක නරක වැඩක් කියලා. මම මේක මේ පාර හොරකම් කරේ නෑ. ගොපලුම තමයි මට මේක දුන්නේ. ඔයාට ඔක දුන්නා? ඔව්. අහගන්නකො වෙච්ච වැඩේ. ඉස්සෙල්ලකින් දොර වහලෙන්න. ඔයා නම් මාරයි. ඉතින් මොකක්ද දුන්නේ? මං ඔයාව හම්බ වෙන්න ලෑස්ති වෙලා හිටියේ. ඉතින් මට මතක් වුණා ගොපලුව. උදේ පාන්දර නැගිටලා හරක් ගාලට ගිහින් ඇහැ අඳුරත් ගාගෙන බලන් හිටියා. ගොපලුව ආවා? ඔව්. එයා මාව දැකලා මගේ ළඟටම ආවා. ඇවිල්ලා? ඇවිල්ලා කෙවිත දුන්නා. බොරු. බොරු නෙවෙයි ඇත්ත. ඊට පස්සේ ආ මගේ පස්සෙන් ගෙදරටත් එන්න පටන් ගත්තා. ජනී. ජනීත්. මුකුත් අඩුපාඩුවක් එහෙම නැහනේ. නෑ අම්මේ. සුරන්ට රැට වතුර හිම උණිත් දන්නේ නැ නේද? ඔයාගේ කබඩ් එකෙන් පොරොන් රෙද්ද කරන් දෙන්න. හා. ජනිත්. ඇයි සුරන්? අපි පොඩ්ඩක් එළියට යන්ද? එළියට? ඔව්. එළිය කොහෙද? ස්ටෝර් රූම් එකට. අපි අර පොල් ගෝණිය තිබ්බේ. මේ රෑ මොකටද පොල්? අපි යංකෝ. මට වඩ බඩුවක් පෙන්වන්නත් තියෙනවා. සුරන්, ඇයියෝ මෙයා මෙහි ගෙනාවේ? බය වෙන්න එපා ජනිත්. මෙයා අපි හිතන තරම් නපුරු නෑ. ඒ උනාට යකෙක්නේ. එක එක જાති යක්කු ඉන්නවනේ. දැක්කද? ඔයා දැන් මොකද කරන්න හදන්නේ? මෙයාව අපි අපේ කාමරේට එක්ක යමු. ඔයාට පිස්සුද? කවුරු හරි දැක්කොත්? බය වෙන්න දෙයක් නෑ. මෙයාව කාටවත් පේන්නේ නෑ. අපිට විතරයි පේන්නේ. ඇහි අඳුර ගාගෙන ඉන්න ඉඳ. Uh-huh.
දැන් අපි මොකද කරන්නේ? කාමරේ කොහෙද ඉන්නේ? වාගේ ඇඳේ ඔයත් එක්ක. ඈ? අයියෝ බය වෙලා. අනේ මේ මට නම් බෑ. ඔයාගෙන යාළුවා ඔයා ගැන තියාගන්න. යක්කුන්ට එච්චර සපහසුකම් ඕනේ නැහැ. ඒගොල්ලන්ට ඕන තැනක ඉන්න පුළුවන්. ගොපලු, ඔයා අර ඇඳ යටට වෙලා ඉන්න හොඳද? ඇඳ යට ඇඳ යට. දැක්කනේ හරිම කීකරුයි. මට නම් තාම බය බෑ. ඔයා නම් කරන්නේ මාර වැඩ තමයි. ඔයා බය නැතුව ඉන්නකෝ. දැන් ඔයා කියන්නේ මෙයා දිගටම අපේ කාමරේ තියාගන්න කියලාද? බලමුකෝ අපි. ඔයා කොහොමද මෙයා වෑන් එකේ ගෙනාවේ? ඔයාගේ තාත්තා දැකේ නැද්ද? තාත්තා ඕගලන්ට ගෙන පොල් ගෝණියක් ලෑස්ති කරානේ. මං ඒකේ තියලා පොල් ටික අහලා ගොපුලුව දාගත්ත ගෝණියට. ඊට පස්සේ පොල් ගෝණිය පටවනවා වගේ ගොපුලුව පැටවුවා වෑන් එකට. ඔයා නම් මාරයි. තාත්තා නැගිටලා වගේ. ලයිට් එක නිවලා අපි දැන් නිදාගමු. උදේට ඉතුමු ඊට පස්සේ මොකද කරන්න කියලා. සුරන්, සුරන්! මොනවද සුරන් වෙන්නේ? යකාට ඉරෙලිය අල්ලන්නේ නැහනේ ඒකයි. ඔහු ලෙඩක්නේ. දැන් මොකද කරන්නේ? පොඩ්ඩක් ඉන්නකො බලන්න. අල්මාරිය ඇතුළට දාලා හංගමු. හදන්. චූටි මහත්තයෝ. යන්න යන්න ඇතුළට යන්න. චූටි මහත්තයෝ. අපේ සුන්දරියම් ඇවිල්ලා. ඉක්මනට. මට රිද්ද ගන්න. හරි හරි. මං දරවනවා. හරි. ඇස් දෙක පියද ගන්න. හරි. අලුත් යාළුවත් එක්ක සැපට නිදි වගේ දොරවලුත් වහගෙන මට ඇහුණා ඊ රෑ වෙනකම්ම මේ කාමරේ සද්ද බද්ද. ඔන්න දෙන්න කිරි ඔක්කොම බොන්න ඕනේ. ඉතුරු කරන්න එහෙම නැහැ. මොකද්ද මේ මහා අමුතු ගඳක් දැනෙන්නේ කාමරේ ඇතුලේ? මං ඊයේ සුද්ධ කරපු කාමරේනේ. දෙන්නම ලාගත්ත නම් හොඳයි. කාමර ගඳ ගස්සන් නැතුව මට නේවත් අස් කරන්න වෙන්නේ. එයාගෙන් තමයි බේරෙන්න බැරි වෙන්නේ. Ha 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 ha
මොකෝමයි දෙන්න මොකද දැන් ඇහිච්ච සද්දේ? නෑ නෑ, අපි පොඩි සෙල්ලමක් කරා. ඒකනම් එච්චර හොඳ සෙල්ලමක් නෙමෙයි වගේ. තාම කිරි බීලක් නෑ දෙන්න එක. දොරවලුත් වහගෙන ගමේ නාද ගන්නට අන්න ලෑස්ති වෙන්න එපා මේ ගෙදර. ඔන්න මම ලොකු හාමුටත් කියනවා. මොකද්ද මේ උඩින් ඇහෙන සද්දේ? අනේ මන් දන්නේ නෑ ලොකු හාමු. උදේ පන්දර සෙල්ලම් පටන් අරන්ද කොහෙද? ඒ කට්ටියගේ තිනෝදෙනේ, පොඩි ළමයි වුණාම උඹ තමයි. ඒ වුණාට ලොකු හාමු, අපි හොඳට ඇහැ ගහගෙන ඉන්න ඕන. මට නම් බයයි ඔය ගමේ නාඩගම් හින්ද චූටි මහත්තයත් නරක් වෙයි කිය. එහෙම වෙන්නේ නෑ. ඒ ළමයා හරි හොඳ ළමයි. මං නම් තාම එහෙම හොඳක් දැක්කේ නෑ. කොහෙන්ද මේ කිරි? ඕගලන්ටත් හරක් ඉන්නවද? නෑ, අපිට උදේම වෑන් එකකින් කිරි ගෙනත් දෙනවා. ගොපුලුට බඩගිනිද දන්නේ? එහෙනම් මගේ කිරි විදුර යාට දෙමුද? ඔයාගේක තියාගන්නකෝ. ඔක්කොම බීලා නේද? දැන් ඔයාට කිරි නෑනේ. මේකෙන් බාගේ බාගේ බොමු. ඉන්නකො බලන්න. බලමු මේකේ බලේ තාම තියනවද කියලා. Thank you.
ගම ඉදලාවන අඩුගාන පොලිසි බැන්ට එක්කත් ගෙන්න පැයි ගෝට කර මිය මනාද කරන්න. අන්න හොඳ ළමයි, සෙල්ලම් විතරක් කළා මදි, ඉස්කෝලේ වැඩක් කරන්න ඕනේ. බොන්න. මොනවද සුන්දරියන් මේ? වෙජිටබල් සුප්. කෑමත් ලෑසි කරලා තියෙන්නේ. ලොකු හාමු දැන් කතා කරයි. මොකද ඔය ඇස් වලින් දැන් සායම් ගාගෙන? අපි චිත්‍රයෙන් දැනේ. ඕවා තියෙන්නේ ඇඟේ පතේ ගා ගන්න නෙමෙයි. අන්තිමට හොඳට තියෙන ඇස් දෙකක් නරක් කරගන්න වැඩක් ඕක. අනේ මන්ද මගේ ඇසුත් නරක් වෙලාද කියලා. අම්මේ ඔය දොරත් වහගෙන යන්න. අනේ මන් දන්නේ මේ කාමරේ නම් කොච්චර අස්කලත් ගඳයි. මෝ මං බයිටි අම්මේ ගොපුලුව දකි කියලා. බය වෙන දෙයක් නෑනේ. ඇහි අඳුන ගාගත්තේ නැත්තම් කාටවත් ගොපුලුව බේන්නේ නෑ. ඔව් මටත් පස්සේ තමයි තේරුනේ. ආ මොකද මේ ඇස්සල පේන් ගායන්? අපි මේ චිත්‍රයක් ඇඳන්ද හිටියේ. නිතින් ඇස්සලින් දුව චිත්‍ර ඇඳේ. ඔය ඉතින් අලුත්ම සර්වියට් එකෙත් සායම් ගෑවා. මුලයක් නැද්ද මන් දන්නේ මේ ළමයාට. හරි හරි දැන් ඉතින් දෙන්න එක වාඩි වෙලා කෑම කන්න. පස්සේ බැරිය ඌ හොද ගන්න. සුරම් පුතා වාඩි වෙන්න. අපේ ගෙදර නම් ඉතින් ගමේ කෑම වගේ නෑ. සුරම් පුතාට මේවා හරියයිද මන්දා? මේවා හොඳයි. අද උදේ සුරංගේ තාත්තට ටෙලිෆෝන් කළා. තාත්තේ මං හිට ෆන් වර්ල්ඩ් යනද සුරන් එක්ක? මාත් එනවා. ආ ඔයා ඉන්න. ඇයි මොකෝ? මයි සුරන් වෙන යන්නේ නැදුවේ. ඉතින් අක්කා ගියා මොකද වෙන්නේ? ආවට කමක් නැහැ. හැබැයි මට බෑ මේව පරිස්සම් කරන්න. මාව කාගෙන් පරිස්සම් කරන්නද? යන්න කලින්ම දෙන්නගේ රණ්ඩුව. මොකද මේ පොඩි ළමයි වගේ. කන්න කන්න කෑ ගහන්න නැතුව. මං කියලා තියෙනවනේ කෑම කන වෙලාවට රණ්ඩු බෑ කියලා. Bop, bop, bop.
හොදවත් ඇති අමුතු ගඳක් දැනෙන්නේ? අනේ මන් දන්නේ ලොකු හාමු, මටත් දැන් දවසක දෙකක ඉඳලා ওই ගඳ දැනෙනවා. චූටි මහත්තයාගේ ගමේ යාළුවා මෙහි ආපු දවස් ඉඳලා තමයි ওই ගඳ. සුන්දරි අම්මේ, කට පරිස්සම් කරගෙන කතා කරා නම් තමයි හොඳ. ඔය අනම්ම නම් කියවන්නේ නැතුව. ඔය මොකෙක් හරි සතෙක් අහලා පහලා කතා කරලා ඇති. මොකක්ද මේ සද්දේ? පිටුම් වෙනවා වගේ. කොහොමද මේක එකපාරටම වුනේ? යනේ. මොකද මන් දන්නේ? අනේ මන් දන්නේ නැහැ ලොකු හාමු. මේ ගෙදර හොල්මන්ද කොහෙද? තාමර ගඳක් තිනවා ගේ ඇතුලේ. කොහොමද තාත්තේ මේක වුනේ? ජාරෙස්! ඔය ගම්මල හරක් කෙලවනා වගේ මේ කෑ ගහන්න එපා කියන්නේ ලොකු හාමු. සුන්දරි අම්මා, ඔය කෑන ගහ ඉන්නවා. පුතා මේ ඔය ගේම් නවත්තලා පොත පොත කියවලා ඊට පස්සේ නිදා ගන්න. ඒ පාර මොකද කාමරෙන් අමුතු සුවඳක් එන්නේ? ඒ වගේ නේද? ඒක පොයිද? ඒක පොයිද?
අක්කනේද මොකද අප්සෙට් එක? මං ඉතින් කිව්වේ අක්කවත් ඉතින් ලෙඩක් තමයි. කවුද ඒ කට්ටිය? අපේ ගෙවල්ලංගෙන කොල්ල කට්ටියක්. අක්කගේ මුඛ ආකාරي පැටලිල්ලක් තමයි. අපි ගිහින් ටිකක් බලමු. අපිටත් ගොඩ ගන්න වෙයිද දන්නේ නැහැ. කමක් නැහැ ඉතින් අපි යමුකෝ. හරි දැන් කියන්න බලන්න මගේ නම ජනි. කෝ කියන්නේ ජනිත්. ජජජ නෙමෙයි ජනිත්. ජනිත් මරුනේ ඔය කිව්වේ. හා දැන් කියන්න සුරන්. හරි ෂා දැන් ගොපුලට කතා කරන්නත් පුළුවන් නේද? පොඩක් ඉන්නකෝ. මේ ඉන්නේ අපේ අම්මයි තාත්තයි. ඔයා දැන් කියන්න අම්මා. අම්මා අම්මා අම්මා. හරි දැන් ඔයා කියන්න තාත්තා. තාත්තා තාත්තා.
බැලු බැලු හැම තැන ගහ පොළමයි දෙනුනේ. ඔය දෙන්න තපිත් එකේ යන්නව නම් ඉවරයිනේ. අයියෝ මට නම් බෑ. මං ගිය පාරත් ගියානේ තාත්තගේ හොලිඩේ බංගලෝ එකට. ඔයාලට වනිකන් හම්බෙන්න ඉඳ තමයි යගයක් නැත්. හරි හරි, දැන් ඔය කතා වලින් වැඩක් නෑනේ. ට්‍රැෆික් වැඩි වෙන්න කලින් කොළඹින් පිට වෙන්න ඕන. යාළුවත් අල්ලගෙන හිමිහි රවුම් ගහනවයිම නෙවෙයි. අපි දවස් 3-4කින් ආපහු එනවා. අම්මේ, බබාලා දෙන්නෝ හොඳින් බලාගෙන ඉන්න ඕනේ. ඉසුරු, ඔබත් නටන ලෑස්ති නොවෙම නෙවෙයි. මුණ සෙල්ලම නටයිද දැන්නේ අපේ එක්කෙනා යාළුවත් අල්ලගෙන. හරි හරි, නිවාඩු කාලේනේ ඕන සෙල්ලමක් කරගෙන ඉන්නේ නැත. කරන සෙල්ලමක් කරාට කමන්නේ, එහෙ මෙහෙ දුවන්නේ නැතු. හා හා, දැන් දෙන්නත් එක්ක තව ටිකකින් නාගෙන පාඩම් කරන්න ලෑස්ති වෙන්න. ඔයාලගේ සුන්දරි අම්මණන් වෙලාවකට හරි වාතයක්නේ. එයා ගැටියම තමයි. හැබැයි ආව මේ දවස් එක ෂේප් එක තියාගත්තේ නැත්තම් අපිට අපේ වැඩ කරගන්න බැරි වෙයි. Ha ha ha!
ගැහනු කෙනෙක්ගේ පර්ස් එකක්. කාගෙත් දන්නේ. අපි බලමු. අය අයියා. මේ ජාතික දිනුම්පතකුත් තියෙන්නේ. එහෙනම් ඔය අයිතිකාරයාගේ ළමයි ඇඩ්‍රස් එකයි ඇති. දැන් අපි මේකට මොනවද කරන්නේ? මේකකින් අපි අයිතිකාරයා ගෙදරට දෙමු. එයා ගොඩක් සන්තෝෂ වෙයි. මම සුපර් මාකට් එකට ගිය වෙලාවේ තමයි ඔය පර්ස් එක වැටෙන්න ඇත්තේ. Thank you very much. You all are very good boys. Auntie, තනියමද මේ ඉන්නේ? Yes. මගේ ළමයි ඔක්කොම ඉන්නේ පිටරට. ඒගොල්ලෝ මට හෙන්න අඬ ගන්නවා. ඒත් මං කැමති නෑ. I like my country. මට කරපු උදව්වට ඔය දෙන්න මේ පුංචි තෑග තියාගන්න. අනේ පාන්ටි, අපි තෑගි බලාපොරොත්තු වෙලා නෙමෙයි මේක ගෙනාවේ.
ගොඩාක් රෑවෙලා. දෙන්නත් එක්ක ගෙට ගිහින් නිදාගත්තොත් හොඳ නැද්ද? හරි හරි සුන්දරියම ඔයා යන්නකෝ. අපි තව ටිකක් කල මෙතෙන්දල එන්න. අනේ මට දොරවල් වහලා නිදාගන්න ඕන. දැන් 11ත් පහු වෙලා. රෑ 12 වෙනකොට යක්කු ගස් නගිනවා. එන්න එන්න. දෙන්නත් එක්ක ගිහිල්ලා නිදාගමු. අම්මේ දැකලා තියෙන දෙයක්කු ගස් නගිනවා. ඔව් මන් දැකලා තියෙනවා. කොහෙදද? අපේ ගමේදි. ගොරක ගස්වල තමයි උන් ඉන්නේ. මෙහෙ දැකලා නැද්ද? මෙහෙදි නම් දැකලා නැහැ. මෙහෙත් ඇති. අපි නම් දැකලා තියෙනවා. හැබැයි ගොරක ගස්වල නෙමෙයි, අඹ ගස්වල නේද සුරන්? ඔව්. ඔව් ඔව්. මෙහෙ තමයි වැඩිපුරම යක්කු ඉන්නේ. එන්න එන්න. යන් ඇතුළට. අරතන ගවුඩත් යකෙක් ඉන්නේ. සුන්දරිය අම්මට පේනවද? එන්න එන්න චුටි මහත්තයෝ විහිළු කරන්න නැතුව. පේන්නේ? ගහ උඩ නම් පේන්නේ. හැබැයි අතන බිම නම් පුංචි යක්ෂ පෙට්ටියක ඉඳගෙන ඉන්නවා පේනවා. ආ? මේ මොකද චුටි මහත්තයෝ? සුන්දරියම ඕම පොඩක් කින්නක මම මේ වැඩක් කරන්නකම්. අනේ ගමන මගේ මූණේ සායම් ගන්න ලෑස්ති වෙනවද? අනේ එහාට වෙන්න චුටි මහත්තයෝ. එහාට වෙන්නකෝ. මේක පොඩ මේ ගානකන් එතකොට සුන්දරියම ගොඩක් දේවල් පෙනේ. ඔය මගේ සුල ජරාව ගෑවා. හරි හරි. දැන් බලන්න අර ගහදියා. මොන ගහදියාද? අර අර අඹ ගහදියා. අත උඩ කවුද ඉන්නේ කියලා බලන්න. සුන්දරියම්මි බය වෙන්න එපා. එයා නරකෙක් කෙනෙක් නෙමෙයි. එයා අපේ යාළුවෙක්. ඉන්න යන්න එපා. ඉන්න අම්මේ. යකො මොන හැටින්ද? මොකද ජනිත අය කෙරුවේ? දැන් මාර වැඩේනේ වෙන්නේ. මං අම්මට පොඩි විහිළුවක් කරන්න නෑදුවේ. විහිළු තමයි. අම්මේ හොඳටම බය වෙලා. අම්මලා තාත්තලා ආපු ගමන් සේරම කියයි. මං හිතුවේ නෑ අම්මේ මෙච්චර බය වෙයි කියලා. දැන් මොනවද කරන්නේ? කොහොමද අපි අම්මේගේ බය අරින්නේ? දැන් ඉතින් බාරින්න තොවිල තමයි නටන්න වෙන්නේ. ඔයා ගොපුළු අරගෙන යන්න කාමරේට. මං අම්මේ ෂේප් කරලා එන්න. ෂේප් කරයි තමා. අම්මේ බය වෙන්න එපා. දොර අරින්න. යකා ගියා දොර අරින්නකෝ. අනේ මට බෑ. මට බෑ චූටි මහත්තයෝ. චූටි මහත්තයා කාමරේට යන්න. නෑ නෑ එයා කරදර කරන්නේ නෑ. එයා හොඳෙක් කෙනෙක්. දොර අරින්නකෝ. කාමරේට යන්න චූටි මහත්තයෝ. කාමරේට යන්න. නැත්තම් චූටි මහත්තයාට මොනව හරි කරයි ඔය යකා. ඉස්සර දැක්කද යක්කු? මොන යක්කුද? ඒකනේ. සුන්දරි අම්මා නිකන් බය වෙලා. මොකද ඉසුරු? මාර වැඩේ චූටි මහත්තයෝ. අන්න සුන්දරි අම්ම යන්න හදනවා. යන්න හදනවා? කොහෙද? ගමේ යන්න කියන්නේ. අඳුනුත් ඔක්කොම පැක් කරගෙන. සුන්දරියම කොහෙද මේ යන්නේ? යකුත් එක්ක මේ ගෙදර ඉන්න. අනේ මට නම් බෑ චූටි මහත්තයෝ. මං ගමේ යනවා. සුන්දරියම්මි බය වෙන්න එපා. අපිට එහෙම කරදරයක් නෑ. ඔයා ගෙදර ඉන්න. මං නම් දැනගත්ත යක්ෂ දිස්ත්‍රික්කයක් මේ ගෙදර තියෙනවා කියලා. කෝ කිව්වට කවුරුවත් ඇහුවයේ? චූටි මහත්තයත් පරිස්සම් වෙලා ඉන්න. නැත්තම් මොන වින්නැහියක් වෙයිද දන්නේ. ආපෝ මට නම් බෑ මේ ගෙදර ඉන්න. මං යනවා. මං ලොකු මහත්තයටයි ලොකු හාමුටයි විස්තරේ කියලා ලියුම් කඩදාසියක් එවන්නම්කෝ.
හිතුවේ නෑ සුන්දරියම්මේ මෙච්චර බය වෙයි කියලා. පළවෙනිසරේ දැක්කම කවුරුනවත් බය වෙනවා. එදා ගමේ හරක් මඩුවේදී අපිත් බය වුණේ. දැන් අපි මොකද කරන්නේ? මොනවා කරන්නද? කෑමක් නැතුව බඩගිනේ තමයි අපිට ඉන්න වෙන්නේ. ඇයි අපේ රංකෙවිත? නේද උනේ කවුද උන් හොරු කට්ටියන්නේ උන් මැටිල්ලාන්ට ගේත් බින්දලා බඩුත් අරගෙන දැක්කන කරේ බෑග් එකකුත් තිබුණා දැන් එතකොට ඔයා කියන්නේ උන් අපි පස්සෙන් පැන්නේ උන් අපිව දැක්ක හින්ද කියලාද ඒගොල්ලෝ හිතන් ඇත්තේ අපි ඒගොල්ලන්ව පොලිසියට අල්ලලා දෙයි කියලා හරි අපි උන්ව පොලිසියට අල්ලලා දෙමු වා පිස්සු කතා කරනවා හොරු දෙන්න අල්ලලා දෙන්න කලින් දැන් අපිට සිද්ධ වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගෙන් බේරෙන්න මාර වැඩක් නේ අද දින දහවල් මෙම නිවසට කඩා වැදුණු මංකොල්ල කරුවන් දෙදෙනෙකු විසින් රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා මුදල් හා ස්වර්ණාභරණ රැගෙන පලා ගොස් ඇත. ඔවුන් මේ නිවසට ඇතුළු වී ඇත්තේ දහවල් සේවකීන් නිවසේ නොසිටි අවස්ථාවකය. ඉන්පසුව මැටිල්ඩා නැමැති මෙම කෝටිපති කාන්තාව බැඳ දමා මෙම මංකොල්ලය සිදු කර ඇත. මෙහිදී ලැබූ කම්පණයේ හේතුවෙන් ඇය එම නිවස තුලදීම මිය ගොස් ඇත. පුදුම අපරාධණිය අද රටේ වෙන්නේ. පව්, අහිංසක ගෑණියෙක් වෙන්නේ නැති ඔව් මං එනකොට 11ට විතර ඇති මං අතන පාරේ ස්විප් ටිකට් විකුණේ කොනේ හිටියේ එතකොට මම දැක්කා තමයි දෙන්නේ වත්තේ තාප්පෙන් බිමට පයිනවා එක්කෙනෙක් සුදුයි අනිත් එක්කෙනා ඇත්තට සුදු නෑ අවුරුදු 13 14 වයසේ ළමයි මාව දැක්ක ගමන් ඒ ළමයි දිව්වා මං දැනගෙන හිටියේ නෑ ඒ වෙලාවේ මේ ගෙදර මේ වගේ දෙයක් සිද්ධ වෙලා කියලා අපේ පුතාලගේ වයසේ ළමයි ඉන්නේ පේනවනේ අද කාලේ හැදෙන ළමයින්ගේ වැඩ පොරකන් වලටත් පුරුදු වෙලා මෙම මරණයට හා මංකොල්ල කෑමට සම්බන්ධ වී ඇත්තේ ගැටවර වියේ පසුන ළමු දෙදෙනෙකු බවට සාක්ෂි ලැබී ඇති බැව් පොලිසිය පවසයි මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේදී නිවස අසලින් ගමන් කළ ලොතරේපත් අලවි මහතෙකු විසින් මෙම ළමු දෙදෙනා මෙම අපරාධය සිදු කර නිවසින් බැහැරවන අයුරු දුටු බවට සාක්ෂි ලැබී ඇති බැව් පොලිසිය සඳහන් කරයි මේ පිළිබඳ පරීක්ෂණ මේ වහනකොට මට අපේ ළමයි ගැනත් බය හිතෙනවා ගෙදරට කෝලයක් කරන් බලන්න යාළුවත් එක්ක එකතු වෙලා මොනා කරනවද දන්නේ අපේ එක්කෙනා අම්මලාට තිබුණේ කොහොම හරි දෙන්නම් මෙහෙ එක්කගෙන එන්න
හලෝ හලෝ ජනිත් පුතාද? ඇයි? හලෝ හලෝ ජනිත් පුතා. ඇයි? මොකද විලා තියෙන්නේ? ටෙලිෆෝන් එකේ මහා අමුතු සද්දයක් නෙන්නේ. ඈ? අමුතු සද්දයක්? ඒ මොකද්ද? අන්න අරයා ටෙලිෆෝන් කරා පිස්සුනටනවා. ඉක්මනට ගිහින් බලන්න. හුදින් බලන්න මට. දෙන්න ඕක මෙහාට. හලෝ. ආ පුතා. ඒකනේ. තාත්තා මේ අනම්මනම් කියවනවා. පුතාලා හුදින් ඉන්නවද බලන්නයි කෝල් කරේ. පුතාලා රැට කෑවද? ඔව් අම්මේ. අම්මලා කොහමද? අම්මලා කවද දෙන්නේ? ඔහි කරදරයක් එහෙම නෑනේ. නෑ නෑ අපිට ප්‍රශ්නයක් නෑ. දොර ජනෙල්ල එහෙම හොදට වහලයි නිදාගන්නේ. මේ දවසල හරියට හුරු ඉන්නවා. මේ දැනු ටීවී එකේ පෙන්නුව ඔය පැත්තේ විචෝරකමක් ගැන. හරි හරි. අම්මලා බවෙන් එපා. අපි හොඳින් ඉන්නවා. එහෙනම් ඕගොල්ලෝ ඉක්මනට එන්නකෝ. මං තියනවා. බයි. පොඩකින් පොඩකින්. හලෝ. හලෝ පුතා. පුතා. කොහේ ළමයා ෆෝන් එකේ නෑනේ. ඔයාලට මේ මොකද වෙලා තියෙන්නේ? විකාරද මන්දා? මේ දැන් යසාගේට පුතා මාත් එක්ක කතා කරේ? අනේ මන්දන්නේ. මුළු දිනම මහා අමුතු සද්දයක් ආ. අපි යමුද මැටිල්ඩන්ට ගේ පැත්තේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. යන්නේ කරා හොඳයි. ඒත් අර හොරු දෙන්න තාම මේ පැත්තේ ඉන්නව ඇති. උන්ගේ පැත්ත පලාත් එකවත් නැතුව ඇති. උන් වෙන පලාත් එක හොරකමේ ගින් ඇති. මරණයක් වෙලා වගේ ගෙදර. ඒ වගේ. කවුද දන්නේ නැහැ. අපිත් ගින් බලමුද? පාටඳුන් ඇඳගෙන මලගෙවල් වලට යන්න හොඳ නැහැ. හැඩ උරු කන්නම් හරි. රහිතක ගෑනියව මරලා තව මලගෙවල්ට ඇවිල්ලා දෙන්න. අපරාධ කියන්න බෑ. ඒ යුතුයකමුත් දන්නා වගේ දෙන්න. ඒ කමට එන දෙන්න. ඔව් සර්, දෙන්නම කියන්නේ නම් නැහැයි කියලා. අපි අර ස්විෆ්ට් ටිකට් කාර්යය ගෙනල්ලා පෙන්නවා. මිනිහට අග්ගාල අඳුර ගත්තනේ සර්. මේ දෙන්න නම් ඉතින් එක එක කතන්දර ගොත ගොත කියනවා. අපි ඒව ගණන් ගත්තේ නැහැ. නැහැ සර්. තාම දෙමව්පියන්ට දැන්නේ නැහැ. සර්ට අග්ගාල එන්නකෝ සර්. රයිට් සර්. හරි වැඩක් නේ අපිට උනේ. මැටිල්ඩාන්ට වැරුණේ අපි ඉඳන්. ඒක මාර කතාවක් නේ. අපි අර ගෙදර තාප්පෙන් පයින්ව දැකලා තියෙනවනේ. අපේත් නරක වෙලාවට තමයි ඒ වෙලාවේ ගෙදරට ගියේ. අපි කියන්නේ පොලිසිය කට්ටිය අහන්නෙත් නැහැ. බොරු අල්ලගත්තෙත් නැහැ. අපිවයි අල්ලගත්තේ. අම්මලා තාත්තලා දැනගත්තොත් අපි පොලිසිය ඉන්නේ කියලා තවත් ලෙඩක්. අපි දැන් මොකද කරන්නේ? හරි හරි. දැන් මොකද්ද ඔයගොල්ලන්ගේ පැමිණිල්ල? මේකයි රාලහාමි නෝනා වැඩේ. මේ දෙන්න ගිය සුමානේ මෙතෙන්ට ඇවිල්ලා පැමිණිල්ලක් දැම්මනේ. අපේ ගෙදර කුකුලා උදේ පාන්දර කෑ ගහනවා කියලා මේ දෙන්නට නිින්ද යන්නේ කියලා. ඔව්ව මට මතකයි. ඉතින් මං කුකුලගේ සත්‍යයක් නැති ඉඳා උදේ පාන්දර නැගිටලා ගිහිල්ලා බැලුවා. අනේ නෝනා කුකුලා ගෙදර නෑ නෝනා. කුකුලා ගෙදර නෑ. ඉතින් උඹේ කුකුලා ගෙදර නැත්තම් අපි මොනවා කරන්නද? නේද ඇඩ්ඩන්? අහලපල ගෙවල් වල ඉන්න මිනිසුන්ට කිසිම නිින්දක් නෑ. පාන්දර 3-4 වෙනකොට කොක්කොක් ගාලේ බෙරිහන් දීලා 4 වටේම ඉන්න මිනිස්සුන්ව ඇහැරවනවා රාලා. මේ මිනිස්සුන්ට බයක්වත් ඉඳාගන්න බෑනේ. දෙන්න හිතනවා මට. ඔබ නවත්තන්න ඕන නවත්තන්න. මේක කොත්තපොර තරගෙන් නෙමෙයි. පොලිසිය නවත්තන්න. හරි නවත්තන්න. මේක පොරකුකුල් පිටියක් කියලා හිතුවද? මේක පොලිසි. පොලිසියද මෙහෙම නම් ගෙවල් වල කොහොමද ඇද්ද? මට තාම පැහැදිලි නෑ. දැන්නතෝ කවුද කුකුලා? කවුද කුකුලා නෙමෙයි. කුකුලට මොකද උනේ? මොකද උනේ? මුන්දෙන කුකුලා මරාගත්තරාලා. මට ඒක හොඳට මසුවර්. කොහොමද තමුන්ට ඒක හොඳට මසුවර් වෙන්නේ? කොසත්! කුකුල් පියාඩු හැම අහලපාල කාණුවක තියනවා දැක්කල් තමුන්. මේ ප්‍රශ්නේ හැම ලේසියෙන් අතාරින්න බෑ. අපි නම් ඔය කුකුලේ කියන හා කුකුලගේ ඇඟිලි සලු කුකුල තියනවා කියලා බලන්නත් ඕන නේ. කුකුල් ප්‍රශ්න මෙතන විසඳගන්න බෑ. මේ දහදරව කන කුකුල්ලු අපිට ඕන නෑරාලා. කුකුල් පස්සෝ නම් අපි කෙලිඹ යන්නේ සුපර් මාකට් එකට. Thank you.
කොහෙද මෙතන හිටිය ළමයි දෙන්න? හා මේ දැන් මෙතන හිටියනේ. ගහන්න විශ්ින්න අයියේ අයියේ නහතිය තවද හපි අයියේ කොහෙද මේ නම් මේ 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 මෙතන හිටිය කවුද පෙදලා කුකුලද? කුකුලද? මේ 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 කොහන්න පස්සට මේ හෙත් මේ පස්සට යා අපි කොහොමද මේ වැඩෙන් බේරෙන්නේ? අපි ගිහිල්ලා ඒ හොරු දෙන්නව අල්ලලා දෙන්න ඕන. ඒක කොහොමද කරන්නේ? ඒ දෙන ඉන්න තැනවත් අපි දන්නේ නැහනේ. අනිත් එක ඒගොල්ලන්ගේ ගන්සේමත් ඇති. Bop, 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 bop
චූටි මහත්තයෝ, චූටි මහත්තයෝ. මොකද ඉසුරු? හොල්මන්. හොල්මන් කොහෙද? සාලේ, සාලේ මම දැක්කා. සාලේ බඩු පාවෙනවා. සාලේ බඩු පාවෙනවා? ඕ. නැද්ද? නෑනේ. මොකද ගොබ්ලෝ යා කරන්නේ? තාත්තා දැනගත්තා නම් හොඳ බැනුමක් ගන්න වෙයි. උන නාටකමක් කරනවද මන් දන්නේ මේ රෑ නැගිටගෙන. මේ දැන් යන් කාමරේ. දැන් යන් යන් එන්න එන්න. ඔය ඉතින් ඉන්නකෝ යන්කෝ. ඉසුරු, ඔය බොරුවටනේ බය වෙලා තියෙන්නේ. මේ හැටි උල්මනක් නැහැ. ඒකනේ. දිනුව තියෙනවා. මුන් දෙන්න තමයි. ඔවිදම දුන්න බා. නැවතියා. ගහුවනේ මට. එන්න අලු කරන. ඉන්න ඔමිනෝ, ඔමිනෝ, ඔමිනෝ. අපි මේක එලවන්නේ. ඔය අයියෙන් අල්ල ගන්නකෝ. හරි හිට බාගි. පන්නමු. මුන් දෙන්න නේද? අයියා පාගලයා. පොතා වැටේ.
නවත්තන්නවාගේ හදන්නේ අපි දැන් මොකද කරන්නේ අන්න ඒගොල්ලෝ මේ පැත්තට එනවා ස්ටේඩියම් එකක් මාර තැනක්නේ අපි එහාට මෙහාට දුවන එකේ කිසි තේරුමක් නැහැ. පොලිසියත් අපි හොයනවා. ඔරුත් අපි අල්ලන්න හදනවා. ගෙදර යන්නත් බෑ. මුන් දෙනවා පොලිසියට අල්ලලා දෙන්න එක විතරයි අපිට කරන්න තියෙන්නේ. පොලිසියත් හොයන්නේ අපිවනේ. ඒකනේ ප්‍රශ්නේ. ගොපලුගෙන් වත් අපිට සපෝට් එකක් නැද්ද? කියලාද තේරෙනවා මෙයා කාට? අපිත් එක්ක බයෙන් පස්සෙන් දුවන් එනවා මිසක්. හා? හරි අල්ලගත්තේ. ¡Gracias!
කොල්ලෙක් ආ. දඟ කොල්ලෙක් අගලා ගෙන ගහනවා. ඒ මොනවද ඇසල් ගෑයි? යකෙක් නේන්න හිමීට මාරුව ඇටස් ළඟට එන්න ඉස්සල්ලා අපි හිමීට මෙතනින් මාරුවෙමු. ඉක්මන් කරපන් ටයිටස්, ඉක්මන් කරපන්. එනවා එනවා, පස්සෙන් එනවා, පස්සෙන් එනවා, පස්සෙන් එනවා, අපි පස්සෙන් පන්. අපි ඉවරයි. හදිස් ගෝවා, හදිස් ගෝවා. එලියත් වැටිගෙන එනවා. කොපුළු කොහෙද දුවන්නේ? මිසිස් පැටිලගේ සිද්ධි විතරක් නෙමෙයි, මේ පළාත් දාමරික හොරකම් ගොඩකට සම්බන්ධ දෙන්නෙක් තමයි ඔයගොල්ලෝ අල්ලා දීලා තියෙන්නේ. අපි මේකට බොහොම ස්තුති කරන්න ඕනේ මේ ළමයි දෙන්නට. මට ආසයි මේ ළමයිගේ අම්මලා තාත්තලා මුණ ගැහෙන්න. ඒගොල්ලන්ට පොලිසියට එන්න කියන්න. අම්මලා තාත්තලා පොලිසියට එක්කන් ගියොත් මහර ලෙඩක් වෙන්නේ. ඉස්සෙල්ලා අපි ගොපුළු හොයාගෙනමු. එයාට ඉරෙලියට ඉන්න බැරි හින්ද මේ කොහේ හරි ඇඟිලා ඇති. අපි ආව හොයාගමු. හරි යන්. Thank you.
ගොපලයාට කොහොමද? කරදරයක් වුණේ නෑනේ? කොහොමද මේවා ගෙදර ගෙනියන්නේ? රෑ වෙනකන් ඉන්න වෙයිද? ආපෝ, එච්චර වෙලා නම් ඉන්න බෑ. අම්මෝ, අපිට වෙච්ච දේවල්. වෙලාවට අර හොරු දෙන්නව අල්ල ගන්න පුළුවන් උනේ. ගොපලිටු පින්ද හොඳයි. කවදද තාත්තල එන්නේ? හෙට. මට නම් හිතා ගන්න බැහැ අපි නැති අතරේ අම්මේ මොන එහෙකට මෙහෙන් ගියාද කියලා. කට්ට ගෑනි. අපි අනකන් ඉඳලා ගෙදරින් පැන්න. එහෙන් පැනලා යන්න අපෙන් වරදක් වුණා ඈ. මට නම් විශ්වාස නැහැ අපේ පොඩි එක්කෙනා මොන හරි කිව්වද කියලා. බනින්න නැති. මේ ඔයා නිකන් කියවන්න එපා හොඳද? මට නම් බෑ උයන පිහින වැඩයි, ගෙවල් ලස් කරන වැඩයි ඔක්කොම කරන්න. කවුරු හරි ඉක්මනට හොයාගත්තොත් හොඳයි. ඇයි ඉතින් අම්මට මේ ඉන්නේ ලොකු දුවෙක්? හපෝ, මෙයා හිටියයි කියලා මෙයා බිත්තරයක්වත් බදින්න දන්නේ එකක් ඈ. අපිට නම් දන්නවා බිත්තර බදින්න. පුළුවන් එක්කෙනා ගේන්නකෝ එහෙනම් බිත්තරයක් බදලා මට. මේ දැන් තියෙන විදියට කන්න. ගෙදර බිත්තර නැහැ, බිත්තර ඉවරයි. අපිට නම් බිත්තර දාලා දෙන්නත් පුළුවන්. මේද සුර? අයියෝ, කුකුලෙද බිත්තර දාන්න? කුකුල නෙමෙයි බිත්තර දාන්නේ, කිකිලියෝ. මෙයා ඒකවත් දන්නේ. කෑම කන්නේ නැතුව කොහෙද මේ යන්නේ? බිත්තර දාන්න වෙන්නේ නැති. ජනි, මම කොහොමද මෙතනට ආවේ? මොකද වෙලා තියෙන්නේ? මොකද මේ? සමයන්ද මේ? සමයන් නෙමෙයි, හොල්මන්. ජනි අම්මල තාත්තල කවුරුත් කලබල වෙන්න එපා. ඔය බෝලෙත් එක්ක ඉන්නේ අපේ යාළුවේ. යාළුවේ? කොහෙද ඉන්නේ? මොන වලයක එක්කද මට නම් පේන්නේ? මොනවද මේ? මං කියනකන් ඇස් අරින්න එපා. හරි, අම්මත් ගගන්නකෝ. කොයි ඉතින් ඇස් වන්නකෝ. ඔයත් ගගන්නවද? ඔය මනසරාව නම් මගේ ඇස්වල ගන්න එපා. හරිද? හරි, එහෙනම් ඇස් අරලා බලන්න. ජනි, මොකද මේ? කොහෙන්ද මේ කමිටින් තාලේ? මං කියවන්නේ තාත්තට බය වෙන්න එපා කියලා. මොකද ඉන්නේ? ගාගෙන බලනවා.
නිවාඩු කාලේ විනෝදෙන් ඉන්න විතර අපි එක්කාවේ. ඒකත් රැට. යක්කු එක රැට මේගොල්ලෝ මොනා කරලත් දන්නේ නැහැ. මටත් හිතෙන්නේ තව කරදර වලට පැටලෙන්න කලින් එයාව මේ ගෙදරින් යවුවොත් තමයි හොඳ. අනේ තාත්තේ. හෙට සුරණගේ තාත්තලෙම ආවට පස්සේ ගොපුළු ගැන නමුකුත් කියන්න එපා. ඒගොල්ලෝ ගොපුළු ගැන මුකුත් දන්නේ නැහැ. එහෙනම් අපි ගිහිල්ලා එන්න. බොහොම ස්තුතියි කොල්ලව හොඳින් බලාගත්තා. ඕක මොකද්ද? ගිය සැරේ නිවාඩුවට අපේ පුතා වයසාගේට බලාගත්තේ. මේ දෙන්නත් හරිම අමයාලෝ දෙන්නේ තමයි. මොනවද අර ළමයි වෑන් එකට පටවන්නේ? ගමෙන් ගෙනාපු දේවලට හරියන්ද? අපෙනුත් ඉතින් මොනව හරි තියෙන්න එපා. දරුව බලාගත් එක මද. ඕකට ඉතින් ආයේ අමුතුවෙන් තෑගි භෝගෝනේ. තෑගි භෝග කියලාම දෙයක් නෙවෙයි. මං ලබන මුරේටත් පොල් ගෝනියක් කෙවන්නම්කො කෝච්චි. පොල්? පොල් නම් ඉතින් නැත්වට කමක් නැහැ. ඇයි දැන් මෙහි පොල් බැහැලද? මාර වැඩ නේද උනේ? කෙවිට තියාගන්නවද? නෑ. පොඩි ආන්දර කිව්වාගේ ඕක නරක කෙනෙක් අතර ගියොත් ලොකු විනාශයක් වෙන්නේ. ඒකත් ඇත්ත. අපි එහෙනම් ගිහිල්ලා එන්න. හොඳයි හොඳයි. අපි ගිහිල්ලා එන්න. හරි. එහෙනම් ජනිත් මං යනවා. හා. අපි ගිහිල්ලා එන්න මුත්තේ. අපි එහෙනම් එන්නම් පුතා. හරි අංක. බයි ජනිත්. බයි. Magic. Surangana lo vengira.